රසික හදවත් දිනාගත් කමල් අද්දර ආරච්චිගේ පළමු පෙම්වතිය ගැනයි දැන් අපි කියන්න යන්නේ. සිංහල සිනමාවේ තරුණේන් අගතැන්පත් සදාතනික තරුණයෙක් තමයි කමල් අද්දර ආරච්චි කියලා කියන්නේ. ඉතින් රංගන ශිල්පියෙක් විදිහට වගේම ලයාන්විත ගායකයෙක් හා පෞරුෂවත් නිවේදකයෙක් විදිහටත් කමල් අද්දර ආරච්චි ජනතා සම්මානය දිනාගෙන අවසන්. ඉතින් 1981 සාගරයක් මැද චිත්‍රපටෙන් ආරම්භ කළ සලරු චාරිකාව 2019 වන විට ගින්නෙන් උපන් සීතල දක්වාම ඔහු පැමිණ තිබෙනවා. ඉතින් ඒ නිසාම කමල් පැමිණ ඇති ගමන් මග තුල ඔහු පිළිබඳව ඔබ අසා ඇති තොරතුරුත් ඌනාතරම් ඇති. ඉතින් අද අපි කියන්න යන්නේ ඔහු ගැන නම් නෙමෙයි ඔහුගේ පළමු පෙම්වතිය වන රමණි බර්තෝලමීස් ගැනයි. රමණිගේ අකල් වියෝව පිළිබඳව විවිධ කටකතා ඒ කාලයේ සිටම පැතිරි වුණා. ඉතින් තමන්ගේ පැරණි පෙම්වතිය පිළිබඳව කමල් කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. රමණි කියන්නේ මගේ ප්‍රථම පෙම්වතිය. ඒ වගේම මම රමණිට ගොඩාක් ආදරය කළා. අද රමණි හිටියනම් අපි දෙන්න විවාහ වෙලා අවුරුදු 27ක් විතර වෙලා අපිට දරුවෝ ඉන්න තිබ්බා. මට රමණිව මතක් නොවන දවසක් නැහැ. එයා නිතරම මගේ මතකයේ ඉන්නවා. අපි දෙන්න හරියට ඇදිලා ගියේ කාන්දමක් වගේ. අපි දෙන්නම දින්නට දින්න ගොඩාක් ආඩම්බරයි. දින්නම කැමැත්තෙන් හිටියට කවුරුත් ආදරේ කිව්වේ නැහැ. හැබැයි ෂූටින් යද්දි මම එයාට මලක් අරගෙන යනවා. මමයි ඇයට මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ. රමණි මගේ ආදරේ පිළිගත්තා. ඒ විදිහට අපි අවුරුදු දෙකක් ආදරය කළා. ඒ අවාසනාවන්ත දවස එනකම්ම අපි ගොඩාක් ආදරය කළා. කවුරු මොනවා කිව්වත් මම ආදරය කරපු කෙනාට නියපහරක්වත් මගෙන් වැදුනේ නැහැ. මම ආදරය කරන කෙනාට මට එහෙම කරන්න බෑ කියලයි අවසානයේ කමල් අද්දර ආරච්චි ප්‍රකාශ කළේ. ඉතින් මීට වසර ගණනාවකට පෙර ලංකාවේ ජනප්‍රියම චරිතයක් වගේම ලෝකයක් ආදරය කළ සුන්දර රුවකට උරුමකම් කියපු කෙනෙක් තමයි රමණි බර්තෝලමියුස් කියන්නේ. ඇයගේ සම්පූර්ණ නම රමණි එලිසබෙත් බර්තෝලමියුස් වන අතර ඇය 1966 වර්ෂයේ සැප්තැම්බර් මාස පළමු වන දින උපත ලබා තිබෙනවා. ඇය 1983 දී ලිස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ යුගාන්තයේ චිත්‍රපටයේ චමරි නම් චරිතයකින් රිදී තිරයට අවතීර්ණ වුණා. මේ අවධියේදී ඇය ගම්පහ සිරිකුරුස විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරමිනුයි සිටියේ. ඉතින් 1985 වර්ෂයේ ඇය විශ්ව රූරජන කිරුළට ඉදිරිපත් වී ඉන්පසු එම වසරේදීම ඇයට මිස් ශ්‍රී ලංකා කිරුළත් දිනා ගැනීමට වාසනාව ලැබුණා. ඉතින් ඊට පස්සේ ඇය ධර්මසිරි බණ්ඩාරනායකගේ මාරාක්ෂයෙහි සහ කමල් අද්දර ආරච්චි සමග හිම කුමරි යන සිනමා පටවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් ඒ කාලයේදී රමණි විසින් රංගනයෙන් දායක වූ භාග්‍යා ටෙලිනාට්‍යයේ අදටත් අපට අහන්න ලැබෙන ආජිතපර ලායිලා ගීතය එකල ප්‍රේක්ෂක ජනතාව අතර අතිශය ජනප්‍රිය වුණා. ඉතින් ඒකට බොහෝ දෙනෙක් ආදරය කරපු මේ සුරූපී රංගන ශිල්පිනියගේ සුන්දර ඡායාරූප පෙළක් තමයි දැන් මේ ඔබ දකින්නේ.